දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවා හැමෝම. ඉතින් යාළුවේ මම අද ඔයාලට ගෙන ගේන්නේ ගොඩක් හොඳ නැත්තම් හොඳ ප්‍රොජෙක්ට් එකක්. සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවා හැමෝම. මම අද ඔයාලට ගේන්නේ ස්ටෝන් ප්‍රොජෙක්ට් එකක්. ඉතින් මේකත් එයාර් ඩ්‍රොප් එකක්. මේකේ නම තමයි ග්‍රාස් එයාර් ඩ්‍රොප් එක. ඉතින් මේ ග්‍රාස් එයාර් ඩ්‍රොප් එක කියන්නේ AI වල ඩේටා ලේයර් එක කියලා. ඒ වගේමයි ඉතියාල මේක කියන කියනවා නම් මේක සොලාන වල එයාර් ඩ්‍රොප් එකක්. ඉතින් මේකේ ට්‍රාන්සැක්ෂන් ස්පීඩ් එක වැඩි. ඉතින් මේක ගොඩක් හොඳ එයාර් ඩ්‍රොප් එකක්. ඒක නිසා මේක හැමෝම කරගන්න. ඒ වගේමයි මේකේ හොඳ මුදලක් earn කරගන්න පුළුවන්. මේ එයාර් ඩ්‍රොප් එකේදී අපිට කරන්න ලොකු වැඩක් නැහැ. මේකෙදී අපි මේ එයාර් ඩ්‍රොප් එක කරන්න ඕනේ ඔයා මොබයිල් එකෙන් කරනවා නම් MX ඇප් එකෙන් හරි ඔයාට පහසු කිවි බවුසයකින් හරි කරන්න ඕනේ. මෙන්න මේ බවුසර් දෙකෙන් එකකින් තමයි ඔයාට කරන්න පුළුවන්. මොකද ඔයාට ඩෙස්ක්ටොප් එකකින් කරනවා නම් මේක ක්‍රෝම් එකකින් කරන්න පුළුවන්. නමුත් අපිට මේක එක්ස්ටෙන්ෂන් එක තියෙනවා. ඩා එක්ස්ටෙන්ෂන් එක අපිට ගන්න තියෙනවා. එක්ස්ටෙන්ෂන් එක වැඩ කරන්නේ නැහැ ක්‍රෝම් එකේ. අපි දන්නවා මොබයිල් වර්ෂන් එකට. ඒක නිසා අපි මේකේ අනිවාර්යයෙන්ම ඔයාට කිවි බවුසයක ඕන වෙනවා මේක කරනවා නම්. ඉතින් මේකේ ඔයා මතක තියාගන්න ඕනේ කිවි බවුසය එකෙන් තමයි අපි account එක හදන්නත් ඕනේ. ඔයා ඩිස්ක්‍රිප්ෂන් එකේ නැත්නම් පින් කමෙන්ට් එකේ තියෙන link එක copy කරන් ගිහලා කිවි බවුසයකින් තමයි හදන්න. කිවි බවුසයකක් නැත්නම් ඔයා ගාව කිවි බවුසයක download කරගන්න. ඒක මෙගාබයිට් දෙකක තුනක පොඩි බවුසයකක්, පුංචි මෙගාබයිට් ගාණක් තියෙන. ඒක download කරගන්න. link එක copy කරගෙන account එක හදනකොට ඔයා කිවි බවුසයකට ගිහලා paste link එක paste කරලා ඒකේ තමයි graph account එක හදන්න ඕනේ. ඊට පස්සේ මම extension link එක දාලා තියෙනවා. ඒ link එකත් ඔයා අරන් ගිහලා graph කී බවුසයකේ සර්ච් කරලා තමයි කී බවුසයකට ඇඩ් කරන්නේ. මම ඒක ඇඩ් කර ඒකේ account එක හදන විදිය, ඇඩ් කරන විදිය හැම දෙයක් ගැනම කතා කරනවා මේ වීඩියෝ එකේ. ඒකෙන් තමයි වීඩියෝ එක skip කරන්න නැතුව ඔයා බලලා මෙන්න මේ වැඩේ හරියට කරගත්තොත් ඔයාට ඩොලර් 200ක් 300ක් අනිවාර්යයෙන්ම ගලව ගන්න පුළුවන් වැඩක් මේක ඇතුලේ තියෙනවා. ඉතින් යාළුවේ අපි ඉක්මනටම වීඩියෝ එකට ගිහිල්ලා බලමු මේ වැඩේ කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයා මේකේ අප්ඩේට් ඉස්සරහට ගේන්න මම බලාපොරොත්තු වෙනවා. ඔයා කැමති නම් මෙන්න මේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. එතකොට ඔයාට පුළුවන් මේකේ ආපු අප්ඩේට් වගේම නොමිලේ මුදල් හොයන ක්‍රම පිළිබඳ තමයි අපි මේ දවස්වල කතා කරමින් යන්නේ. ඉතින් හොඳ ප්‍රොජෙක්ට් දැන් එමින් පවතිනවා. ඉතින් මේ ප්‍රොජෙක්ට් එක්ක අපිට එකතු වෙලා ඉන්න එක තමයි අපිට තියෙන්නේ. එතකොට අපිට ගොඩක් වෙලාවට ලොකු chance එකක් තියෙනවා මොනවා හරි ප්‍රොජෙක්ට් එකක් වැඩ කරපු ගමන් අපිට income එකක් ලබා ගන්න. ඉතින් යාළුවේ ඉක්මනටම වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මෙන්න මේ කිවි බවුසර් එක හරහා මෙන්න මේකේ account එක හදාගන්නේ. ඒ වගේම extension එක දාලා extension එක connect කරලා මේ හරහා earning එකක් ගන්න කියලා. ඉතාලුවේ මම ඉන්නේ කිවි බවුසර් එකේ. ඉතින් ඔයා මේකේ රෙජිස්ට්‍රේෂන් link එක අරගෙන ඇවිල්ලා මෙන්න මේ කිවි බවුසර් එකට තමයි දෙන්න ඕනේ. කිවි බවුසර් එකට දීලා ඔයාට පුළුවන් මෙන්න මේ වීඩියෝට ඕපන් කරගන්න. ඕපන් කරගත්තට පස්සේ ඔන්නාට මෙන්න මෙතනට පුළුවන් වැඩ කරන ඊමේල් එකක් දෙන්න. ඊට පස්සේ යූසර් නේම් එකක් දෙන්න. මෙතනට පාස්වර්ඩ් එකක් දීලා කන්ෆර්ම් පාස්වර්ඩ් එක දීලා ඔයාට පුළුවන් ඉස්සරහට යන්න. මෙන්න මෙතනට පුළුවන් යාළුවෝ වාගේ වැඩ කරන ඊමේල් එකක් දෙන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මෙතනට යූසර් නේම් එකක් දෙන්න පුළුවන්. ඔයා කැමති යූසර් නේම් එකක් දෙන්න. ඉතින් මේක යුනික් වෙන්න ඕනේ. ඒකයි මෙතන ජෙනරේට් කියලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනට පාස්වර්ඩ් එකක් දෙන්න. පාස්වර්ඩ් එකක් දෙනකොට කැපිටල් ලකුණක්, සිම්පල් ලකුණු ටිකක්, නම්බර්ස් සහ සිම්බල්ස් එන විදියට දෙන්න. ඊට පස්සේ මෙතනටත් ඒකම දීලා මෙන්න මේ කෝඩ් එක මේ විදියට තියෙන්න ඇරලා මෙන්න මෙතනට ටික් එකක් දාගන්න. ඉතින් මතක ඇතුව මෙයා මේ link එක copy කරන් ඇවිල්ලා කිවි බවුසර් එකේ තමයි මේක වැඩේ කරන්න ඕනේ. කිවි බවුසර් එකක් නැත්තම් ඔයාට කිවි බවුසර් එක download කරගන්න. මොකද ෆෝන් වලින් කරද්දි අපිට desktop එකෙන් මේක කරනවා නම් අපිට chrome එක හරහා කරන්න පුළුවන්. නමුත් ඔයා mobile phone එකෙන් කරනවා නම් ඔයාට මේක මොකද මේක extension එක වැඩ කරන්නේ කිවි බවුසර් එකට. රෝම් බවුසයකේ මොබයිල් වර්ෂන් එකේ වැඩ කරන්නේ නැහැ. ඉතින් මෙන්න මෙතනට ටික් මාක් එක දාලා අපිට පුළුවන් මෙන්න මෙතනට කැප්චර් එක ෆිල් කරගන්න. මේකේ තියෙන චිමිනීස් කියලා තියවඩ මොකක් ඒ දන්නේ නැහැ. එන එකට අනුව මේක ක්ලික් කරගන්න මේ විදියට.
ඉදලා වෙරිෆයි කරන්න. වෙරිෆයි කරලා ඔන්න ඔයාලට පුළුවන් මෙන්න මෙතන රෙජිස්ටර් කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔන්න රෙජිස්ට්‍රේෂන් සක්සස්ෆුල් කියලා වැටුණා. ඔන්න මෙන්න මේ විදියට ඉන්ටර්ෆේස් එකේ නෝ සේව් පාස්වර්ඩ් කියලා දෙන්න. ඉතින් මේ විදිය තමයි යාළුවේ ඔයාට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔන්න ඔයාට තියෙන මෙන්න රෙපරල් ලින්ක් එකක් ජෙනරේටරලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ඔයාගේ ඈර්නින් බින්දුවයි බින්දුවයි කියලා. ඊට පස්සේ තියෙන්නේ මේකේ වොලට් එක කනෙක් කරගන්න. වොලට් එක කනෙක් කරගන්නත් අපි මේක කිවි බවුස් එකෙන් මේක හදා ගන්න ඕන. මොකද ඔයා නෝමල් මේක ඕපන් කරොත් ඔයාගේ තියෙන වෙනත් බවුස් එකකින් ඕපන් වෙන්න පුළුවන්. හැබැයි ක්‍රෝම් එකෙන් හරි මොන වෙන බවුසයකින් මේ කවුන්ට් එක හැදුනොත් ඔයාට එක්ස්ටෙන්ෂන් කනෙක් කරන්න බැහැ. මොකද එක්ස්ටෙන්ෂන් කනෙක් කරන්න ඕනේ, එක්ස්ටෙන්ෂන් වැඩ කරන්නේ මේකේ කිවි බවුසයකේ. ඒක නිසා තමයි අපි මේක කිවි බවුසයකින් හදාගත්තේ. ඉතින් අපි බලමු ඊළඟට කොහොමද කනෙක් කරගන්නේ කියලා, එක්ස්ටෙන්ෂන් දාලා හදාගන්නේ කොහොමද කියලා කිවි බවුසය එක. මේ සර්ච් බාර් එකට ඇවිල්ලා ඔයාට පුළුවන් මෙන්න මෙතනට එක පේස්ට් කරගන්න. එක පේස් කරගත්තට පස්සේ මෙන්න මේ විදියට ඕපන් වෙනවා. ඔයාලට පේනවා මෙන්න මේ විදියට ඕපන් වෙනවා ග්‍රාස් එක්ස්ටෙන්ෂන් එක. ඉතින් මේක ඕපන් වුණාට පස්සේ ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන ඉස්සරහා තියෙනවා ඇඩ් ක්‍රෝම් කියලා. ඔයාලට පුළුවන් මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එන්නේ. මේක ඉස්සරහට ගියාට පස්සේ මේ විදියට තියෙන ඇඩ් ක්‍රෝම් කියලා, මෙන්න මේ ඇඩ් ක්‍රෝම් කියන තැනට එන්න. ආවට පස්සේ මෙන්න මෙතන තියෙනවා ඕකේ කියලා දෙන්න. ඕකේ කියන එක දුන්නාට පස්සේ ඔයාලට වෙනවා මෙන්න මෙතනින් මේක ලෝඩ් වෙනවා කිවි බවුසර් එකට, මෙන්න මේ ග්‍රාස් එක්ස්ටෙන්ෂන් එක. ඉතින් මේ විදිහට පොඩි වෙලාවක් ගියාට පස්සේ ඔයාලට මේක සෙටල් වෙනවා. සෙටල් වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා රිමූව් ටු ක්‍රෝම් කියලා. රිමූව් ටු ක්‍රෝම් කියලා මේ තියෙන්නේ බවුසර් එක දැන් අපිට කනෙක් වෙලා තියෙන්නේ. ඔයාට ඒක බලා ගන්න පුළුවන් කී බවුසර් එකේ මෙන්න මේ උඩ තියෙන ඩොට් තුන ක්ලික් කරන්න. ඩොට් තුන ක්ලික් කරලා පල්ලෙහාටම යන්න. පහළටම යනකොට මෙන්න මෙතන තියෙනවා ග්‍රාස් එක්ස්ටෙන්ෂන් කියලා. ඒ කියන්නේ ඔයාට දැන් එක්ස්ටෙන්ෂන් මේක එක්ස්ටෙන්ෂන් එක ඇඩ් වෙලා තියෙන්නේ. මේ විදියට තමයි අපි මෙටා මාක්ස් වගේ ඒවල එක්ස්ටෙන්ෂන් ඇඩ් කරගන්නවා ගොඩක් වෙලාවට කී බවුසර් එකට. මොකද අපිට එක්ස්ටෙන්ෂන් අවශ්‍ය වෙනවා එයා ඩ්‍රොප් කරද්දි. ගොඩක් වෙලාවට ඕන අපි දැන් ඔන්න මේකට එක්ස්ටෙන්ෂන් එක ඇඩ් කරගෙන තියෙන්නේ. දැන් තියෙන්නේ අපිට වොලට් එක කනෙක්ට් කරන්න විතරයි. ඔන්න යාළුවේ අපි දැන් කී බවුසර් එකෙන් මේ විදියට account එකක් හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ extension එකක් add කරන් තියෙන්නේ. අපිට තියෙන්නේ දැන් මෙන්න මෙතන connect කියන එක දෙන්න. connect කියන එක දුන්නාට පස්සේ ඔයා යනවා මෙන්න මේ විදිය interface එකකට. ඉතින් මෙන්න මෙතන තියෙනවා එතන මෙතන පාස් තියෙනවා grass extension එක. මෙන්න මෙතනට එන්නත් පුළුවන් එකපාරෙම ඔයාට. ඔයාට පුළුවන් කී බවුසර් එකට ගිහිල්ලා අර ඉරිකෑලි තුන මෙතන ටච් කරාට පස්සේ මෙතන පහලින්ම තියෙන ග්‍රාස් එක්ස්ටෙන්ෂන් මෙතනට ටික් එකක් දෙන්න. ටික් එකක් දුන්නේ පස්සේ මෙන්න මේ විදියට කනෙක් වෙනවා. මේ විදියට වැඩ කරනවා කියන්නේ අපේ එක්ස්ටෙන්ෂන් එක කනෙක් වෙලා තියෙනවා. ඔයාට පේනවා මෙන්න මෙතන අපි ඩිබු යූසර් නේම් එක ඩිස්ප්ලේ වෙනවා. කනෙක්ටඩ් කියලා වැටලා තියෙනවා. ඒ නෙට්වර්ක් ක්වලිටි එක 75%ක් වැටලා තියෙනවා. ඒ කියන්නේ මේක කනෙක් වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මෙතන ඕපන් ඩෑෂ්බෝඩ් කියන එකට ගියාට පස්සේ එතනින්ම ඔයාට පුළුවන් ඩෑෂ්බෝඩ් එකට එන්න. මෙන්න මේ ඔයාට පේනවා දැන් මේ මගේ ඔන්න මේ එකතු වෙනවා පොයින්ට් එකතු වෙන විදිය ඔයාට පේනවා. මේ විදිය තමයි. ඉතින් මෙතන කනෙක්ටඩ් කියලා වැටලා තියෙනවා. මේක කරනකොට මතක තියාගන්න ඕනේ අලුයි මේක ඩිස්කනෙක්ට් වෙලා තියෙන්න පුළුවන්. ඔයා දවසට එකපාරක්වත් අනිවාර්යයෙන්ම මේකට ඇවිල්ලා බලන්න. ඇවිල්ලා බැලුවේ පස්සේ මොකද අපි ගොඩක් වෙලාවට මේ ක්‍රෝම් මේ බවුසර් එක යූස් කරන්නේ නැහැ. අපි නෝමල් යූස් කරද්දී අපි අතින් ක්‍රෝම් බවුසර් එක තමයි යූස් වෙන්නේ. නමුත් මේක අපි මේක යූස් කරන තරමට තමයි මේ බවුසර් එක යූස් කරන තරමට තමයි මේකට පොයින්ට් ඇඩ් වෙන්නේ. ඒක මතක තියාගන්න. ඔයා වෙනදා YouTube ගියේ වෙනදා වීඩියෝස් බැලියේ වෙනදා net ගියේ මේ වෙන බවුසර් එකේ නම් ඔයාට පුළුවන් අද ඉඳලා කිවි බවුසර් එකෙන් ඒ වැඩ කරොත් ඔයාට මේ හරහා ඈර්නින් එකක් ගන්න. ඔයාට පේනවා මෙන්න මේ අපි කතා කරන වෙලාවේ පොයින්ට් ගානක් ඇඩිලා තියෙනවා. මෙන්න මේ රීෆ්‍රෙෂ් කරාම අපිට බලා ගන්න පුළුවන් අපේ පොයින්ට් ගාන මෙන්න වැඩි වෙලා තියෙනවා 1.5
හතයි නමයකට ගිහිල්ල තියෙන. ඉතින් මෙන්න මේක තමයි වැදගත්ම කාරණාව. ඔයා මේ එකකවුන්ට එක හැඩුවට වැඩක් නෑ, මේ දේවල් කරාට වැඩක් නෑ, මෙන්න මෙතන කනෙක්ටෙඩ් කියලා තියෙන්න ඕන නිතරම. ඔයා එන ඕනම වෙලාවක මෙතන ඩිස්කනෙක්ටෙඩ් කියලා තිබ්බොත් ඔයාට කරන්න තියෙන හරිම සරල දෙයක්, ඔයා ඉන්නේ මේ කිවි භවෂය එකේ මේ හැමදේම කරගෙන ඉන්න, ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ ඩොට්ටුන ක්ලික් කරන්න. මේ උඩ තියෙන ඩොට්ටුන, ඔයාට මේ ඩොට්ටුන්ට ක්ලික් කළා ඔයාට පුළුවන් පහලටම ආවට පස්සේ මෙන්න මෙතන තියෙන ග්‍රාස් එක්ටෙන්ෂන් කියලා මෙන්න මේ එක්ටෙන්ෂන් කියන එක ක්ලික් කරන්න. ඔන්නවාට මම ඒක කරන මෙන්න මේ කනෙක්ටඩ් කියන තැනට මෙතන කනෙක්ට් කළා තියෙන. මේක ඩිස්කනෙක්ට් වුණොත් විතරක් තමයි ඔයා ඒ වැඩේ කරන්න ඕනේ. ඉතින් මෙන්න මෙතනට කනෙක්ට් ටු මෝ ඩිවයිස් කියලා තියෙනවා. ඔයාට පුළුවන් මෙන්න මේක වෙන ඩිවයිස් එක කනෙක්ට් කරන්න. මම මට කලිනුක්කුව මේක ෆාම් එකක් හදාගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. මේ තියෙන්නේ කනෙක්ටඩ් ඩිවයිස්. මේ දැන්ටත් මේ කනෙක්ටඩ් ඩිවයිස් කියන්නේ මේ මෙතන කනෙක්ටඩ් ඩිවයිස් කියන්නේ අපි නෙට්වර්ක් එක හදලා තියෙන්නේ මම රෙපරල් ලින්ක් එකකින්. මේ රෙපරල් ලින්ක් එකකින් හැදුවාම මේ චාන්ස් එක තියෙන මෙන්න මෙතන රිවෝඩ් මේකට යන්න. මෙතනට ගියාට පස්සේ ඕන තාම මෙතන ඩේට නැහැ. මේ රිවෝඩ් ටබ් එක දැන්ට නම් ලෙෆ්ට් වෙලා තියෙන්නේ. නැත්තම් මෙතන ආවෙන් පස්සේ ඔයාට රිවෝඩ් එන්න බලමු මෙන්න මේ ඔප්ෂන් වල මොනවද තියෙන්නේ කියලා. මේකේ තියෙන්නේ ඔයාගේ account එකේ විතර about grass කියන එකේ grass කරන ඔයාට බලන්න පුළුවන්. ඒ වගේමයි මේකේ ගොඩක් විතර තියෙනවා. ගොඩක් ඔයාට Twitter එකේ Discord එකේ ඕන් තැනක මේකේ විතර ගන්න පුළුවන්. ඉතින් මේක තමයි home page එක. මෙන්න මෙතන තියෙන home page එක. මේ තියෙන්නේ ඔයාට මේක විස්තර බලා ගන්න පුළුවන්. ග්‍රාස් බ්ලොග් තියෙනවා. අප්කමින් බෝනස් ඩීල් මෙන්න මේ පොයින්ට් 20ක් තියෙනවා. මේ පොයින්ට් 20 ක්ලේම් කරගන්න පුළුවන් ඔයාට. ඊළඟ එකට ආවට පස්සේ මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාට. මේ තියෙන්නේ කොපි. ඔයාගේ රෙපරල් ලින්ක් එක මෙතනින් කොපි කරගන්න පුළුවන්. මෙතනින් කොපි කරගන්න පුළුවන් ට්‍රීට් ටු රෙපරල්. මෙතනින් පුළුවන් ඔයාට Twitter එකට යන්න. මේකට ගියාට පස්සේ ඔයාට ගොඩක් විතර ගන්න පුළුවන්. මේකත් එක ලොකු පිරිසක් එකතු වෙලා ඉන්නදී මේක කනෙක්ට් කරන්න ඕන වලට් එක. මේකට සයින් අප් වෙලා තමයි කනෙක්ට් කරන්න තියෙන්නේ. ඔයාට ඕන නම් net එකේ ඉඳන් මේ වැඩ බලන්නත් පුළුවන්. කනෙක්ට් කරගත්තාම තියාලි ඔන්න විදියට තමයි මේකේ වැඩ කරන් තියෙන්නේ. ඔයාට වැඩ කරන්න කොට වැඩ කරන්න දෙයක් නැහැ. ඔයා නිතරම බලන්න ඕන දෙය තමයි පොයින්ට් එක මෙන්න මෙතන කනෙක්ටඩ්. නැත්තම් ඔයාට පුළුවන් මෙතන ඩොට් තුන ක්ලික් කරලා පහලට ඇවිල්ලා ග්‍රාස් එක්ස්ටෙන්ෂන් වල ටච් එකක් දුන්නාම පස්සේ මේක කනෙක්ට් වෙනවා. එච්චරයි ඔයාට කරන්න තියෙන්නේ. ඉතින් ඔයා මේක අපි රීෆ්‍රෙෂ් කරලා බලමු. එකයි හරියටම 7යි 9ක් තියෙනවා. ඔය විදියට රීෆ්‍රෙෂ් වෙනවා. ඔයාට පේනවා 6.1ක් තියෙනවා. ඒ මේ ඔයාට පේනවා මේක ඉක්මනින්ම මේ විදියට එකතු වෙනවා, පොයින්ට් එකතු වෙනවා. ඉතින් ඒක නිසා මේක හොඳ ඈර්නින් එකක් ගන්න පුළුවන් සයිට් එක. එයා ඩ්‍රොප් එකක්. මේක බයිනන්ස් ලිස්ට් වෙන්න තියෙන එයා ඩ්‍රොප් එකක්. ඉතින් ඒක නිසා මේක හොඳට ඔයා මේ වැඩේ කරගන්න. ඉතින් මේ වැඩේ කරගන්නකොට මේක ඒ වගේම මේකේ අප්ඩේට් අපි වීඩියෝ සිද්ධියට ඉස්සරහට අරන් එනවා. ඉතින් ඒක නිසා මේ වැඩේ කරගෙන ඔයාගේ බ්‍රවුසර් එක කනෙක්ට් කරගෙන තියාගන්න. නිතරම ඔයා මෙන්න මේ කනෙක්ටඩ් කියන එක චෙක් කරගන්න. ඒක තමයි වැඩගත්ම කාරණාව. අනිත් එක තමයි ඔයාට පුළුවන් වෙලාවට මෙන්න මේ බ්‍රවුසර් එක යූස් කරන්න. බ්‍රවුසර් එක යූස් කරන තරමට තමයි මේකේ පොයින්ට් ඇඩ් වෙන්නේ. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාට සුබම සුබ දවසක්.